මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිටසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඊයේ ටෙලිවැකිය ලියන්නට බැරි වුණා. නමුත් අද ලියන්නට අවශ්‍යමයි. අපේ සාහිත්‍යයට දැන් අලුත් සංදේශ කාව්‍යයක් එකතු වෙලානේ. අප දැනගෙන හිටියේ නම් ගිරා සංදේශයේ, සැලලිහිණි සංදේශයේ, පරවි සංදේශයේ වගේ දේවල්. හැබැයි ඉතින් මේ අරගෙන යනවා දැකලා තිබුණෙම නෑනේ නේද? සමහරුන් නම් මේ අලුත් සංදේශයේ හඳුන්වන්නේ පුත්තලම්බූරු සංදේශය කියලා. තවත් සමහරු හඳුන්වනවා මන්ත්‍රී සනත් නිශාන්තගේ සාක්කුවේ දාගෙනගේ යකඩ පුළු සංදේශය කියලා. මේ දූතයා තමයි මේ සංදේශය අරගෙන ගිහින් තියෙන්නේ සනත් නිශාන්ත. අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයටලු සංදේශකරුවා යන්න ගියේ. ඒ යනකොට තමයිලු මග රැකලා ඉඳලා අරගලකරුවන් පහර දීලා තියෙන්නේ. මං හිතන්නේම සංදේශය උදුරගන්න විය යුතුයි පව් නේද? නඩු කටයුත්තක් තියෙන නිසා ඇති කියලා හිතෙනවා. මේ තමයි ඒ සංදේශ කාව්‍ය අරගෙන ගිය උත්කෘෂ්ට අවස්ථාවන්. දැන් ඇත්තටම ටෙලිවැකියේ කාලය හරි වටිනවනේ. අද විදේශ රටවල ඉන්න අයත් බලනවා. ඒ නිසා සනත් නිශාන්තටම මේ ටෙලිවැකිය වෙන් කරන එක මහ අපරාධයක්. හැබැයි උත්තර දෙන්නම වෙන කතා කිව්වා. ඔහු කියනවා එක්තරා මාධ්‍ය ආයතනයක අයිතිකරුවන්ගේ ණය රාජ්‍ය බැංකුවලින් කපා හැරියේ එදා ජනාධිපති මහින්ද රාජපක්ෂලු. එහෙනම් ඔන්න මහින්ද හිටපු ජනාධිපති ලෙස කරපු එක් මූල්‍ය අක්‍රමිකතාවක්. සාක්ෂි සනත් නිශාන්ත ගාව තියෙනවා. සනත් නිශාන්තත් මේ මාධ්‍ය ආයතනයේ නම කිව්වේ නෑනේ නේද? ඉතින් ඇයි අපි කියන්නේ? අපිත් නම නොකියම කියනවා. සාක්ෂි සනත් නිශාන්ත ගාව තියෙනවා. දැන් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක. සනත් නිශාන්තගෙන් අහන්න මහින්ද රාජපක්ෂ ජනාධිපති බලතල පාවිච්චි කරලා බොල් ණය කාගේ කපා හැරලා තියෙනවද කියලා. එහෙම රාජ්‍ය බැංකුවල බොල් ණය කපා හරින්න ජනපති බලතල භාවිත කළා නම් එය බරපතල මූල්‍ය වංචාවක්. එනිසා දැන් සනත් නිශාන්තගෙන් අහන්න. අප වැඩි විස්තර ලියන්නේ නෑ නඩු කටයුත්තක් ළඟ ළඟම එන නිසා. ඊළඟට ලාල් හේමන්ත මාවලගේ කියන මහදිවේදියාට රට හැරලා යන්න උදව් කළේ ජනාධිපති මහින්දලු. මේ වැඩසටහන නිර්මාණය කරන කෙනාට මහින්ද රාජපක්ෂ මහත්තයා පෞද්ගලික උදව් කරපු කෙනෙක් නැහැයි කියලා කියනවා. මගෙත් පෞද්ගලික කතා කරන්න කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයෙන් උදව්පකාර ගත විතරක් නෙමෙයි රට ඇතුලේ ඉන්න බැහැයි කියලා දේශපාලන රැකවරණ අරගෙන පිටරටකට යන්නත් එතුමගෙන් උදව් ගත්තා. ඒ ගැන දැනගන්න එයාට ඒ කියන්නේ සනට්ට කෝල් එකක් දෙන්නලු. අංකය හොයාගෙන ඇමතුමක් ගත්තමයි කියමුකෝ. ඒත් මම දන්නේ මනුෂ්‍ය භාෂාව විතරයිනේ. ඔව්, ඒ නිසා කතා කළාට මට තේරෙන එකක් නෑ සනත්. රට අතහැරලා යන මාධ්‍යවේදියා තමන් යන රටට කියන්නේ මහින්ද රාජපක්ෂලා තමයි අපරාධයට සම්බන්ධ කියලා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තමන්ට එරෙහිවම මාධ්‍ය දිවේදීන්ව විදේශගත කළාද? මාරයිනේ නේද? අතේ පත්තුවන පට්ටපල් බොරු. අර අලුත් සංදේශ කාව්‍ය මොනතරම් අතේ පැලවෙන ගල් බොරුවක්ද කියලා දැන් මේ ටික එකතු කරපුවාම රටටම තේරෙනවනේ නේද? සනත්ගේ ඉතිරි අතේ රෝල් ගැන ආයේ කුමන කතාද? ඕෂෝ කියනවා වරක් දේශපාලනයේ රඳා පවතින්නේ බොරුව මත කියලා. දේශපාලනඥින් ජීවත් වන්නේම බොරුව මත කියලා. කවදාවත්ම ඉටු කරන්නේ නැති පොරොන්දු දෙන්න දේශපාලකයා කියලා ඕෂෝ කියනවා. ඒ ඇති නේද? ඇත්තටම කාට කවුරු මොනවා කිව්වත් අපට නම් දනවන්ට බැහැ. පාලුගෙයි වළම් බිඳලා පුරුද්දකුත් නැහැ. මූණට මූණ හම්බුනොත් කතා කරමු නේද සනත්? සනත් නිශාන්තලා මාධ්‍යයට අත තියලා අධිකරණයටත් ගල් ගහන්න වගේ සූදානම. ජනාධිපති රනිල්ගේ මාමා ජේ.ආර්.ගේ කාලේ විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගහලා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ව කානු පල්ලක දාගෙන නෙළුවා කියලා හුඟ දෙනෙකුට දැන් මතක නැහැ.
නැහැ සමහර තරුණයින් දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනපති කාලේ තමයි අගවිනිසුරුතුමිය ශිරාණි බණ්ඩාරනායකව එළියට ඇදලා දැම්මේ. එහෙම දාලා ඒ මුළු පවුලටම මඩත් ගැහුවා. දැන් මේ බැලූ බැල්මට සනත් නිශාන්තල හරහා රනිල් රාජපක්ෂලා ලබ්බට තැබූ අත පුහුලට තියන්න හදන බව තමයි පේන්නේ. අරගලය ත්‍රස්ත පනත යොදාගෙන මර්ධනය කරන ගමන් කොල්ලන්ව හොය හොය දඩේම පටන් අරන්. එහිම දිගුවක් ලෙස විය යුතුයි සනත් නිශාන්තලා මේ එළියට ඇවිත් මාධ්‍ය ආයතනවලට, මාධ්‍ය වේදීන්ට සහ අධිකරණ තීන්දුවලට ඇඟිල්ල දික් කරන්න හදන්නේ, බයගන්වන්න හදන්නේ. මොකද රිචඩ් ඩී සොයිසව මරලා ආරම්භ කරපු මාධ්‍ය මර්ධනයේ අයිති UMPට. ඊට පස්සේ වැඩිම මාධ්‍ය වේදීන් පිරිසක් මරා දැම්මේ අතුරුදන් කළේ, රට අතහැරලා යන්න වැඩ කළේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසයි. ලසන්ත වික්‍රමතුංගව මහදවල් මරා දාපු රටක් කෝ අදත් යුක්තිය තටාකේ නාපු අයව අල්ලන්න දඟලන මහලොකු පරීක්ෂකින්ට මහදවල් මහපාරේ මරපු ලසන්තගේ මිනිමරුවන් අල්ලගන්න බැරි වුණා. සියත ගිනි තිබ්බා, සිරස ගිනි තිබ්බා, කෝ ඇල්ලුවද අද වෙනකන්? මොකද අල්ලන්න බැරි මාධ්‍යවේදී කීත් නොයා, ලාල් හේමන්ත මාවලගේ, අනුර සිරි හෙට්ටිගේ දෙන්නද මුළු නම් ලිස්ට් එකම මහපාරේ කපලා දාලා ගියේ. කෝ ඇල්ලුවද? ඇයි අල්ලන්න බැරි? පොලිස් සුනකෙන් ගිහින් ඉව අල්ලගෙන අල්ලගෙන ගිහින් අන්තිමට නතර වෙන්නෙම පුත්තලම් බూరు සංදේශකරුවන් ළඟ. ඒ කියන්නේ දේශපාලන මදාවෙන් ළඟ. ඉන් එහාට පොලිස් සුනක ඉව නැති වෙලා යනවා. හෙටත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එකක් ලියලා තියන්නම්, අද ජනතාවගේ ඉව වෙනස් වෙමින් තිබෙනවා. මතක තියාගන්න, ජනතාව දැන් අපරාධකාරීන්ව හඳුන ගනිමින් ඉන්නවා. ටෙලිවැකිය හරි කැමති මේ දේශපාලන නිර්වත පෙන්වන්නට. මතක තියාගන්න, එකෙක් මරණ කල තව දහසක් උපදින බව අලුත් තරුණ පරම්පරාව ඇතුලේ අපවැනි මාධ්‍යවේදීන් දස දහස් ගණනක් ඉපදේවි ඉදිරියේදී සෙස්ස පස්සට තියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.